Hello, kohomada? Ithin godak aadarin onna channel ekata aayamak pili araganawa. Godak denek request karapu video ekak tamai me video eka. Mona video ekak dammat godak welawata comment karanne yana api cloth diaper video ekak aragene enna ekko cloth diapers gana mona hari prashnayak ahanawa paudgalikoma mata message karanawa. I think meka highly requested video ekak. Sama wenone chuttak widara hembirisa gatiyakut thiyenawa. ඉතින් කොහොම හරි ඔන්න අද දවසේ ඔයගලන්ට ක්ලෝ ඩයිපර්ස් ගැන වීඩියෝ එක අරගෙන එනවා ගොඩක් වෙලාවට මේක ටිකක් දිග වෙයි මම කොටස් වලට කඩලා සමහර විට වීඩියෝ එකක් ගෙනෙන්නත් ඉඩ තියෙනවා ආදරෙන් මතක් කරනවා ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ channel එකට like එකක් දාලා comment එකක් දාන්න කියලා ඔයගලන්ගේ ආදරණීයව ඉල්ලීමක් කරනවා සහ ඉතින් මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිත් අය එක්කත් share කරන්න මම ක්ලෝත් ඩයිපර් සම්බන්ධයෙන් තියෙන හැම දෙයක්ම මම දැනගත්ත හැම කරුණක්ම සහ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කියන කියලා හිතන හැම කරුණක්ම මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. තියෙන විවිධ වර්ග, ඒ කියන්නේ විවිධ වර්ගවල ක්ලෝත් ඩයිපර්ස් තියෙනවනේ ඒවා මොනවාද, ගන්න තියෙන තැන් මොනවාද විශේෂයෙන් ලංකාව වගේ රටකදී කොහෙන්ද අපි ක්ලෝත් ඩයිපර්ස් අරගන්නේ, හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවාද ඊටමතර කොයි විදියටද මේ චූකක්ක දැම්මහම මේ දේවල් සුද්ධ පවිත්‍ර කරගන්නේ කොහොමද වේල ගන්නෙ කොහමද හොද ගන්නෙ කොහමද ඊට අමතරව රෑෂස් එන්න පුළුවන්ද ඇත්තටම කියනවා නම් මම දන්න හැම දෙයක්ම හැම කරුණක්ම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා මේ වීඩියෝ එක මම මොනවත් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි ඒ හින්දා මට මම පාවිච්චි කරපු ඒවායි හොඳ නරක දෙපැත්තම මට බොහොම ඕපන්ලි කතා කරන්න පුළුවන් මම සාමාන්‍යයෙන් එහෙම බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝට් කරන්න කියලා ඒකේ තියෙන හොඳ විතරක් කතා කරන කෙනෙකුත් නෙමෙයි ඉතින් කොමහරි මම ඇත්තටම ක්ලෝත් ඩයිපර්ස් පටන් ගන්නකොට මම දැන් මේ මගේ දෙවනි බබානේ මගේ පළවෙනි බබාටත් මම ක්ලෝත් ඩයිපර්ස් වලට යන්න මගේ හදවතේ කැමැත්තක් තිබ්බා. නමුත් මම ගොඩක් ඒ කියන්නේ දැන් මේක කරන්න ගන්න කලින් 2019 වගේ අවුරුද්දදී මම ගොඩක් අම්මලගෙන් ඇහුවාම මට හොඳ රෙස්පොන්ස් එකක් ආවේ නැහැ ක්ලෝත් ඩයිපර්ස් සම්බන්ධයෙන්. ඉතින් හැමෝම කිව්වා ඒක හරි අමාරු, ඒක හරියන්නේ නැහැ, ඒක ලීක් වෙනවා. ඔය වගේ ගොඩක් නෙගටිව් කමෙන්ට්ස් තමයි මට හම්බුනේ. ඉතින් ඒ හින්දම මම කොමහරි කම්ප්ලීට්ලි ඕක මනසෙන් අයින් කරලා ඉතින් මම එයාව පොටි ට්‍රේන් කරනකම් මේව ඩිස්පෝසබල් ඩයිපර්ස් වල තමයි තිබ්බේ. ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා මේ වගේ වීඩියෝ එකක් මට ඒ දවස්වල බලන්න එකක් මට හම්බුන්නේ නැහැ. අනිත් එක තමයි විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නම් ගොඩක් වීඩියෝස් ගොඩක් අය කරලා තියෙනවා. හැබැයි ඕපන්ලි ක්ලෝත් ඩයිපර්ස් ගැන කතා කරනවා හරි අඩුයි. මේ අවුරුද්දේ මේ වතාවේ මට හොඳ වීඩියෝ එකක් හම්බුණා. ඒකත් කැනේඩියන් අම්ම කෙනෙක් කරන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලින්ක් කරන්නම්. මේ වීඩියෝ එක මම බැලුවට පස්සේ මට ක්ලෝත් ඩයිපර් සම්බන්ධයෙන් දැනගන්න ඕනේ කියන හැම කරුණක්ම හොඳ ලොකු අවබෝධයක් හම්බුණා. එයා පිටරටක ජීවත් වෙන කෙනෙක් වුණත් එතනින් මට ගොඩක් දේවල් අරගන්න පුළුවන් විදියට එයා වීඩියෝ එක හරි ගස්සලා තිබ්බේ. ඉතින් ඒ වීඩියෝ එක තමයි මට ඇත්තටම මොටිවේෂන් එකක් උනේ. ඊට පස්සේ මම මගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල, ඒ කියන්නේ Instagram සහ Facebook වල මම පොඩක් කතා බහ කරලා බැලුවා, ස්ටෝරීස් අප්ලෝඩ් කරා. මේක ඔයගොල්ලෝ පාවිච්චි කරනවද ක්ලෝත් ඩයිපර්ස් වල, කොයි විදියටද ඔයගලන්ට මේ තියෙන අත්දැකීම. ඉතින් ගොඩක් පොසිටිව් රෙස්පොන්සස් හම්බුණා. විශේෂයෙන්ම ශෙනාලි, ශෙනාලි එයා මේ අලුත් අම්ම කෙනෙක්, එයාගේ පළවෙනි බබා. ඉතින් මං ගොඩක් සන්තෝසයි. ශෙනාලි මගේ වීඩියෝස්ත් බලනවා. මේ මං ගොඩක් සන්තෝසයි අලුත් අම්ම කෙනෙක් ඒ වගේ හොඳ මේ එෆිෂන් දෙයකට මාරු වෙලා, ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි දෙයකට මාරු වෙලා එහෙම දෙයක් ට්‍රයි කරනවා කියන්නේ ඒක සෑහෙන හොඳයි. ඉතින් එයාගෙන් හම්බුවෙච්ච මොටිවේෂන් එකක් මට තිබ්බා. මොකද එයා හැමතිස්සෙම මේක ගැන හොඳ පොසිටිව් දෙයක් තමයි කතා කරේ. ඉතින් එතකොට මට ඇෂුවරන්ස් එකක් තිබ්බා මේක අම්මා කෙනෙක්ගෙන් මේන නිසා සහ එයාගේ බබා මගේ බබාට වඩා ගොඩක් පුංචි. ඉතින් එයා පුංචිම කාලේ ඉඳන්, ඒ කියන්නේ මාස දෙකේ තුනේ වගේ ඉඳන් මම ක්ලෝත් ඩයිපර්ස් තමයි බබාට ඇඳුවේ. මම හිතන්නේ ඊටත් පුංචි කාලේ ඉඳලම. කොහොම නමුත් ඉතින් මට ඒකෙන් තමයි මගේ කොන්ෆිඩන්ස් එක වැඩි වුණා. ඔය කාරණාවල් නිසා ඉතින් මම හිතුවා මම මේක කොහොම හරි මේ වතාවේ ට්‍රයි කරනවා කියලා. ප්‍රධාන කාරණාවල් දෙකක් නිසා. එකක් තමයි දැන් මගේ මම රැකියාවක් කරන්නේ නැහැනේ දැන්. එතකොට මට ඩිස්පෝසබල් ඩයිපර්ස් මම ඉස්සරනම් හිතේ හැටියට හොඳට ආඩර් කරලා අරගත්තා. ඉතින් දැන් මට එහෙම කරන්න බෑ. මොකද
එතකොට දැන් දෙන්නෙක් හම්බ කරපු ෆැමිලි එකක දැන් එක්කෙනායි හම්බ කරන්නේ. එතකොට අපිට අනවශ්‍ය වියදම් සේරම පුළුවන් තරම් කට් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒක තමයි ප්‍රධානම දේ. මම ගොඩක් සන්තෝෂ වෙනවා එහෙම වෙච්ච එක නැත්නම් මම ක්ලෝ ඩයිපර්ස් වලට ඇත්තටම මාරු වෙන එකක් නැහැ. දෙවෙනි කාරණාව තමයි අපි හැමතිස්සෙම කතා කරනවානේ මේ පරිසර දූෂණය කියයි ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි දේවල් පාවිච්චි කරන්න ඕනේ කියයි රීයූස් රී ඕම කතන්දරයක් කියනවානේ අපි රීසයිකල් රීයූස් කතා කරනවානේ. හැබැයි ඉතින් මේක ප්‍රැක්ටිකලි කරන්නේ නැත්නම් වැඩක් නැහැ. එතකොට මම කාන්තාවක් සහ පුරවැසියෙක් විදියට කොච්චර ක්ලෝ ඩයිපර්ස් ඩිස්පෝස් කරනවද කියන එක ගැන හිතුවා මට ඇත්තටම මං ගැන හරියට කලකිරුණා. ඉතින් මේ වීඩියෝ එක අද ඔයගොල්ලෝ බලලා මම මේ ගැන දිගින් දිගට කතා කරන්නේ නැහැ. මේ වීඩියෝ එක අද ඔයගොල්ලෝ බලලා ඔයාගේ එක ක්ලෝ එක ඔයාගේ එක ඩිස්පෝසබල් ඩයිපර් එකක් හරි යූස් කරන එක අඩු වෙනවා නම් ඒක තමයි හරිද? මොකද අපිට සමහර කම්ප්ලීට්ලි ක්ලෝ ඩයිපර්ස් වලට යන්න බැරි වෙයි. කම්ප්ලීට්ලි ඩිස්පෝසබල් ඩයිපර්ස් අයින් කරන්න බැරි වෙයි. කමක් නැහැ. ඔයා එකකින් පටන් ගන්න ඒක ඔයාට පුළුවන් ග්‍රැජුවලි ඉන්ක්‍රීස් කරගෙන ඒකේ තියෙන හොඳ පැත්ත ඔයාටම පෞද්ගලික වර්ධකින්න පුළුවන් වුණාට පස්සේ ඔයාට ඒකට සම්පූර්ණයෙන් මාරු වෙන්න පුළුවන්. ඉතින් ওই කාරණාවල් දෙක හින්දා තමයි මම ක්ලෝ ඩයිපර්ස් වලට මාරු වෙනවා කියලා හිතුවේ. මම කිසිම දෙයක් දන්නේ නැතුව ක්ලෝ ඩයිපරින් පටන් ගන්නකොට මම මුලින්ම කරේ රිසර්ච් කරපු එක සහ පුළුවන් තරම් අර කියපු විදිහට ඒක යූස් කරන අයගෙන් දේවල් ප්‍රශ්න ඇහුවා. මේක කොහොමද කොයි විදිහද කියලා. ඉතින් ඇත්තටම දැන් මං 90%ක්ම දේවල් ක්ලෝ ඩයිපර් සම්බන්ධයෙන් දන්නවා. ඉතින් ඒ හින්දා තමයි මම උගලොත් එක්ක මේ දේ ෂෙයා කරන්නේ. මොකද මම දන්නවා මේක ගොඩාක් අයට වැදගත් කියලා. අද අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්න යනවා විවිධ වර්ගවල ක්ලෝ ඩයිපර්ස් මොනවද. ඊට පස්සේ ලයිනර්ස් ඉන්සර්ට්ස් කියලා දෙයක් තියෙනවා ක්ලෝ ඩයිපර් එකට දාන. ඒවා මොනවද? මොන ඩයිපර් එකද ඔයාට සුදුසු කියන එක. මම ආස බ්‍රෑන්ඩ්ස් මොනවද? බබෙක්ට ක්ලෝ ඩයිපරින් පටන් ගන්න හොඳම වයස. මම හිතන විදියට හොඳම වයස මොකක්ද? ඊට පස්සේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න තමයි කීයක් ඔයාට ඕනේද? අවම වශයෙන් ක්ලෝ ඩයිපර්ස් කීයක් ඕනේද? ඊට පස්සේ මේවා ලීක්ස් සිද්ධ වෙනවද? ලීක්ස් වෙන්නේ නැති වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ ඒ ගැන. ඊට පස්සේ අපි කොයි හරි එළියට බබාව එක්කගෙන යනවා නම් ක්ලෝ ඩයිපර්ස් අඳන්න පුළුවන්ද? එහෙම කරනවා නම් අපි කොයි විදියට දේක කරන්නේ? ඕවර්නයිට් ඩයිපර්ස්, ඒ කියන්නේ රෑට ක්ලෝ ඩයිපර් එකක් අඳලා තියන්න පුළුවන්ද? එක දිගට නිදා ගන්න බබෙක්ට ක්ලෝ ඩයිපර් එකක් අඳ ගන්න පුළුවන්ද? ඊට පස්සේ ස්කින් සෙන්සිටිවිටි එක ගැන රෑෂස් එන්න පුළුවන්ද? රෑෂ් නැපි රෑෂ් ක්‍රීම් ගන්න පුළුවන්ද ක්ලෝ ඩයිපර්ස් අඳනකොට? ඊට පස්සේ බබා කක්ක දැම්මහම මේ ටික කොහොමද අයින් කරන්නේ? සෝදගන්නේ කොහොමද? වේල ගන්න කොහොමද? ක්ලෝ ඩයිපර්ස් හොද ගන්න අපි පාවිච්චි කරන ඩිටර්ජන්ට්ස් මොනවද? අන්තිමට මේක ඇත්තටම is it worth? ඒ කියන්නේ මේක අපේ මූලමය වශයෙන් අරගත්තොත් මේක වටිනවද කියන ඔය කාරණාවල් ටික ඉතින් අපි කතා කරන්න යනවා. ඉතින් දැන්ට මොගලන්ට තේරෙන නැති ටොපික්ස් ගොඩාක් තියෙනවා. නමුත් අපි බලමු පුළුවන් තරම් සරලව කෙටියෙන් නමුත් විස්තරාත්මකව හැමදේම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න පුළුවන්ද කියලා එක වීඩියෝ එකක් ඇතුලේ. ක්ලෝ ඩයිපර්ස් ටයිප්ස් ගැන කතා කරොත් ඇත්තටම කියනවා නම් ලංකාවේ ඔය හැම වර්ගයම අවේලබල් නැහැ. සහ ලොකු බ්‍රෑන්ඩ් ඩිෆරන්ස් එකකුත් ලංකාවේ නැහැ. නමුත් පොදුවේ ජෙනරලි කතා කරොත් ක්ලෝ ඩයිපර්ස් වල ඔල් ඉන් වන් කියලා ඩයිපර් එකක් තියෙනවා. මේක මම ඉමේජස් දාන්න බලන්න. මොකද මට ෆිසිකලි ඕගොල්ලන්ට පෙන්වන්න මං ගාව ඔල් ඉන් වන් ඩයිපර් එකක් නැහැ. මම මෙතන ඉමේජස් දාන්න උත්සාහ කරන්නම්. මේකේ අර අපි කියන හෙම්ප් ඉන්සර්ට් එක ඊට පස්සේ ලේයර්ස් ඔය හැමදේම ඇටච්ඩ් වෙලා එන්නේ. එක පැත්තක් මහලා තියෙනවා සමහරලට සමහරලට ස්නැප් බටන්ස් එක ගලවන්න පුළුවන් ක්‍රමයටත් එනවා ඕල් ඉන් වන් ඩයිපර්ස්. මේක ටිකක් මිලින් අධිකයි මේ ඕල් ඉන් වන් ඩයිපර් කියන එක. සහ ඉතින් මේක අමුතුවෙන් සේරම ගලව ගලව හෝදන්න දෙයක් නැහැ. හැමම වන් පීස් මේක වෂින් මැෂින් දාලා හොද ගන්න පුළුවන්. නමුත් මම හිතනවා මේක ටිකක් අපිට අපහසු වෙයි. මොකද අපි හැමදේම වෂින් මැෂින් දාන අම්මලත් නෙමෙයිනේ. විශේෂයෙන් ලංකාවේ අපි අතින් ගොඩක් වෙලාට රෙදිත් හොදනවා. විශේෂයෙන් බබාලගේ අඳු. ඉතින් මට හිතෙන විදියට ඕල් ඉන් වන් ඩයිපර් එක ටිකක් අපිට අපහසු වෙයි. ඊළඟ එක තමයි පොකට් ඩයිපර් එක. මේ පොකට් ඩයිපර් එකේ මේ විදියට පොකට් එකක් තියෙනවා. ඒක ඇතුළට ඉන්සර්ට් එකක්. එහෙම නැත්නම් අපේ මේ කියන ඇබ්සෝබන්ට් ලේයර් එක ඉන්සර්ට් කරන්න පුළුවන්. සමහර ඒවයි දැන් මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක Velona කඩල්ස් එකේ එකේ ස්නැප් බටන් එකක් එනවා. එක පැත්තකින් ඒක ස්නැප් කරලා එතකොට ඒක එහෙට මෙහෙට යන්නේ නැහැ. සමහර ඒවයි දෙපැත්තම ඒ කියන්නේ උඩ යට සහ දෙපැත්තම ඇතුලෙන් ස්නැප් වෙන ඒවත් තියෙනවා. උඩ යටයි ඇතුලෙන්
insert එකත් උදා යටයි දෙකම snap කරගත හැකි. Velona එකේ උදා යටයි snap buttons නැහැ. ඇතුලේ insert එකට උඩට විතරයි තියෙන්නේ. මේ පැත්තෙන් එකයි තියෙන්නේ. මෙහි ඇතුලෙන් එකක් නැහැ. එතකොට මේම snap කරාම මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් හිතන්නකෝ එක එක insert එකක් ට වඩා ඔයාට ඕන නම් තව තව inserts දාන්න පුළුවන්. ඒක නැපි එකක් වුණත් නවල ඇතුළට දාන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ අර absorbent quality එක ඔයාට වැඩි කරගන්න පුළුවන්. එක layer එකක් දාලා මදි නම් තව layer එකක් දාන්න. සාමාන්‍යයෙන් මේ pocket diaper එකේ දැන් බබාගේ ඇඟට ගෑවෙන කොටස තියෙනවානේ මෙන්න මේක stay in dry වගේ material එකකින් තමයි finish වෙලා තියෙන්නේ. සහ බබාගේ ඇඟට ගොඩාක් comfortable material එකක්. මොකද දැන් Velona cuddles එකේ pocket diaper එකට එන insert එක ඒක microfiber insert එකක්. ඉතින් මේ microfiber සාමාන්‍යයෙන් බබාගේ ඇඟට ගෑවෙන්න හොඳ නෑ කියන එක තමයි බොහෝ දෙනෙක් recommend කරලා තියෙන්නේ. එතකොට ඒක pocket එක ඇතුළට යනකොට ඒක බබාගේ ඇඟේ ගෑවෙන්නේ නැහනේ. එතකොට බබාගේ ඇඟේ ගෑවෙන කොටස stay in dry සහ very soft material එකකින් තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා diaper covers. මේක ඇත්තටම නිකන් අර ඒ කියන්නේ leak වෙන්නේ නැති leak proof materials වලින් හරි ගස්සලා තියෙනවා. මේකේ මුකුත් liners වත් padding වත් එහෙම එන්නේ නැහැ. ඉතින් මේක මොකක් හරි අපි හිතමු බබට නැපි එකක් අන්දලා ඒ නැපි එක උඩින් මේ pre-fold එක cover එක අන්දන්න පුළුවන්. නමුත් මේකේ තියෙන disadvantages තමයි විශේෂයෙන් ලංකාව වගේ රටක හොඳ වර්ගයේ diaper covers එහෙම නැත්නම් pre-fold වර්ගයේ diaper covers අපිට අරගන්න නැහැ. breathable ඒවා. දැන් මෙහෙම දෙයක් බබාට ඇඳුවම වෙන්නේ යාට හොඳට වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ. ඉතින් යාට දාඩිය දාන්න පුළුවන්. දැන් අපේ ලංකාව වගේ රටවල් ටිකව රස්නින් වැඩි. එතකොට විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. සහ ඉතින් මේකේ සමහර ලයිනර්ස් එහෙට මෙහෙට යන්න පුළුවන්, ලීක් වෙන්න පුළුවන්, ওই වගේ ප්‍රශ්න ඉතින් තියෙනවා. ඊට පස්සේ මේ cloth diapers වල තියෙනවා sizes. සමහර ඒවා තියෙනවා one size. මේක snap buttons වලින් ඔයාට size එක අඩු හෝ වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුංචිම බබෙක්ට, newborn බබෙක්ට අන්දනවා නම් size එක අඩු කරගන්න පුළුවන්. ටිකක් ලොකු බබෙක්ට අන්දනවා නම් size එක වැඩි කරගන්න පුළුවන්. එතකොට size small ඉඳන් large වෙනකන් මේක snap buttons ආධාරයෙන් sizes අවශ්‍ය විදියට custom කරගන්න පුළුවන් ක්‍රමයකට එන diapers වර්ග තියෙනවා. වෙන Velona clothings ලගේ එන cloth diaper එකේ අපිට ඒ විදිහ option එකක් තමයි තියෙන්නේ. one size තමයි එන්නේ. ඊට පස්සේ තියෙනවා velcro. මේක ඇත්තටම අර කලින් කිව්වා වගේ ලංකාවේ හොඳ වර්ගයේ velcro වලින් තියෙන cloth diapers හොයාගන්න අමාරුයි. මම එකක් Daras එකෙන් order කරා. මේක ඇත්තටම කියනවා නම් අර pre-fold එහෙම නැත්නම් diaper cover එකක් වගේ වර්ගයක්. මේකෙත් velcro එක අර හොඳට ලොකු velcro එකක් නැහැ. ඉතින් ටික දවසක් යනකොට velcro එක ඇලවෙන්නේ නැතු වගේ එහෙම ගියා. ඒක මම දැන් අන්දන්නේ නැහැ. දැන් ඒක මම හදිස්සියෙන් අන්දනවා නම් ඒකට උඩින් ආයේ pant එකක් වගේ අන්දන්න ඕනේ. නමුත් එතනදී තියෙන ප්‍රශ්නේ තමයි අරක ඒක breathable නැහැ. material එක ටිකක් waterproof material එකක්. නමුත් velcro වල හොඳ brands වල දේවල් තියෙනවා. ඒක ගොඩක් හොඳ වර්ගයේ ඒවා. නමුත් ඉතින් කාලයක් යනකොට අර කියනවා වගේ velcro එක ඒකේ quality එක බැස්සොත් ඉතින් අලව ගන්න අමාරු වෙනවා. එහෙම ගැටලු තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ inserts ගැන. මේ inserts වර්ග ගැන ලොකු අවබෝධයක් තියාගන්නක ගොඩක් වැදගත්. පළවෙනි එක තමයි cotton inserts තියෙනවා. මේක ගොඩක් වෙලාවට අර pre-fold එහෙම නැත්නම් diaper cover කියන එකේ තමයි cotton ඒවා ඉන්නේ. මොකද ඒක කෙලින්ම බබාගේ ඇඟට ගෑවෙන නිසා. ඉතින් එතකොට cotton කියන්නේ බබාලට සුදුසුම material එකක්. ඉතකොට cotton වර්ගයේ diaper insert එහෙම නැත්නම් cloth diapers අරගන්න තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා bamboo වලින් හරි ගස්සපු bamboo කියන material එකෙන් හරි ගස්සපු insert එක. මේක ගොඩක් common සහ මේක අර ගොඩක් sensitive skin වලට ගොඩක් සුදුසුයි කියන එක තමයි recommend කරලා තියෙන්නේ. ඊපස්සේ තියෙනවා black charcoal bamboo එක. මේක stains හිටිනවා හරිම අඩුයි. දැන් සුදු පැහැති එකේ stains ගොඩක් හිටින්නේ නැහැ. දැන් මම පාවිච්චි කරලා තියෙන නිසා මාස ගණක් ඇතරම stains එහෙම හිටලා නැහැ. පැල්ලම් හිටලා නැහැ විශේෂයෙන් බබා කක්කි දැම්මහම. නමුත් black charcoal bamboo එක හිටින්නෙම නැහැ. ඒක stain free material එකක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ දැන් සාමාන්‍ය ලංකාවේ තියෙන pocket diapers වලට එන insert එක තමයි microfiber insert එක. මේ කර මං කිව්වා වගේ ටිකක්
මහතින් වැඩි ටිකක් බල්කි ගතියක් තියෙන පුළුවන් අර cotton inserts හරි charcoal inserts bamboo charcoal inserts වලට compare කරලා බැලුවොත් thickness එක ගත්තොත් microfiber එක ටිකක් thickness එක වැඩි සහ ටිකක් ඇඳුවාම නිකන් අර පිම්බිලා වගේ තියෙන ගතියක් ඕගලන්ට දකින්න ලැබෙයි නමුත් it's completely normal ඊළඟ එක තමයි මේ කර මම කිව්වා වගේ ඇඟට ගෑවෙන්නේ නැති වෙනවා නැති වෙන්න තමයි අඳන්න ඕනේ බබගේ ඇඟට ගෑවෙන මයික්‍රෝෆයිබර් කොයි වෙලාවකත් අඳින්න එපා මොකද ඒකෙන් direct skin එකට ගෑවුනොත් rashes එන්න ගොඩක් වෙලාවට ඉඩ කඩ තියෙනවා නමුත් pocket diaper එකක් ඇතුළට දාන එක නිසා හැම ගැටලුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ hemp කියලා insert එකක් තියෙනවා මේක available තියෙනවා mom's love කියන site එකකින් උගලන්ට අරගන්න මේ hemp insert එක තමයි ගොඩක්ම හොඳම insert එක බබාගේ හැමට absorbent quality එක ගොඩක් වැඩි stain free ඉතින් මේ hemp insert කියන එක තමයි හොඳම insert එක නමුත් ඒක ටිකක් මිලෙන් අධිකයි වීඩියෝ එකේ මම කතා කරන හැම දෙම ඔයගලන්ට ගන්න තියෙන තැන් ඔය හැම දෙම description box එකේ මම ඔයගලන්ට link කරනවා ඒකින්ද please description box එක read කරන්න හොඳයි ඉතින් දැන් මේ කතා කරපු different types of cloth diapers වලින් ඔයාට ගැලපෙන්නේ මොකක්ද කියන එක ඉතින් දැන් මම පෞද්ගලිකව දැන් පාවිච්චි කරන නිසා දන්නවා අර one size diaper එක size small ඉඳන් large වෙනකන් snap buttons පාවිච්චි කරලා customize කරගන්න පුළුවන් එක තමයි මම හිතන්නේ වඩාත්ම සුදුසු මොකද එතකොට ඔයා වයසින් බපා වැඩි වෙනකොට ආය අලුතෙන් cloth diapers නැත්තම් ගන්න වෙනවනේ ඉතින් එක one size එකක් තියෙන එක හොඳයි. එතකොට ඒක ඔයාලට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. අනිත් එක ඒකේ quality එක සෑහෙන හොඳයි. ඔයගොල්ලෝ සමහරට හිතයි snaps ගැලවෙයිද දන්නේ නැහැ. එහෙම නැහැ. ඒක හොඳට ඇත්තටම හොඳ quality එකකින් ඒව හරි ගස්සලා තියෙනවා. විශේෂයෙන් Velona clothings ලගේ එන cloth diaper එක. සහ මම දන්නවා mom's love ගාව තියෙන cloth diaper එක සෑහෙන හොඳයි. recommendations ගොඩක් තියෙනවා. reviews හොඳ reviews ගොඩක් තියෙනවා. ඉතින් බය නැතුව මට recommend කරන්න පුළුවන්. මගේ favorite brands ගැන කතා කරොත් මම පෞද්ගලිකව පාවිච්චි කරන Velona clothings ලගේ Velona cloth diaper එක ඒක absolutely මම කැමති. ඒකට මම ගොඩක් කැමති. ඒක leaks නැහැ. stains හිටින්නේ නැහැ. easy wash, easy dry. සහ බබාට comfortable. එයාට rashes මුකුත් ඇවිල්ලා නැහැ. ඉතින් ඒක තමයි මගේ favorite brand එක දැනට. ඊට අමතරව මට මම මේ ගැන ඉස්සරහට කතා කරන්න මට ෆ්‍රී හම්බ වෙච්ච cloth diapers තියෙනවා ඒ හම්බ වෙච්ච brands උත් කිසිම ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ ඒකේ brand name එක වෙනස් වුණාට it's a same type ඉතින් ඒ හින්දා designs වෙනස් එහෙම තමයි නැතුව material එක හැමදේම එක වගේ පුංචි පුංචි තියෙනවා details වෙනස් උදාහරණයක් විදියට ගත්තොත් Velona clothings ලගේ cloth diaper එකේ උඩ ස්නැප් බටන් එකක් තියෙනවා ඒ කියන්නේ ඇතුල් පැත්තෙන් ඉන්සර්ට් එක ස්නැප් කරන්න පුළුවන් ඇතුල් පැත්තෙන් ඒක ඉන්සර්ට් එකක් එක පැත්තකින් ස්නැප් කරන්න පුළුවන් සමහර මට හම්බ වෙච්ච cloth diapers වල දෙපැත්තම උඩ සහ යට දෙපැත්තම ස්නැප් කරන්න පුළුවන් ඒවත් තියෙනවා ස්නැප් බටන්ස් ඇතුලේ ඉන්සර්ට් එකට නැති ඒවත් තියෙනවා නිකන් දාන්න විතරයි තියෙන එක කොහෙන්වත් හයි කරන්න බැරි ඒවා නමුත් දැනට මම පාවිච්චි කරලා තියෙන ඒවායි මගේ ආසම ෆේවරිට්ම බ්‍රෑන්ඩ් එක තමයි Velona cloth diaper එක සහ පෞද්ගලිකව මම දන්නවා mom's love එකේ cloth diapers ලස්සන ඩිසයින්ස් තියෙන්නේ හරිම කියුට් නියුට්‍රල් හරිම uncommon designs colors තියෙනවා ඉතින් නමුත් මට තාම ඒගොල්ලන්ගේ මිලදී ගන්න මූලම හැකියාවක් නැහැ ඉතින් ඒ නිසායි මම ඒගොල්ලන්ගෙන් ගත්තේ නැත්තේ නැතුව වෙන කිසි ගැටලුවකට නෙමෙයි නමුත් මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ night diaper එක night cloth diaper එක අරගන්න මොකද එයාලා විතරයි දැනට night time cloth diapers දැනට ලංකාවේ කරන කෙනෙක් තියෙන්නේ ඉතින් ওই දෙක තමයි මගේ favorite brands okay cloth diapering පටන් ගන්න හොඳම වයස දැන් මෙහෙමයි මේක ටිකක් controversial මොකද මම පටන් ගත්තේ ෂේට මාස 7 වගේ වුණාම හරිද නමුත් දැන් මම කියවන අර මගේ YouTube videos බලන සහ මම social media ගොඩක් ළඟින් ආශ්‍රය කරන කෙනෙක් ඉනවා කියලා ෂෙනාලි බබා පුංචි කාලේ ඉඳලම cloth diapers ඇඳුවා ඉතින් එතකොට මට කියන්න බෑ ඒක හරි නෑ කියලා නමුත් දැන් මගේ උදාහරණයක් විදිහට මම කිව්වොත් සමහර විට අර small size එකට snap කරගත්තත් බබා ගොඩක් පුංචි නා new born face එකේදී cloth diapers ටිකක් අඳ ගන්න අමාරු වෙයි. ඊළඟ දේ තමයි
ටිකක් රස්නේ අධික නිසා ලංකාව ක්ලෝත් ඩයිපර් එකක් ඇඳුවම බ්‍රීදබල් නැත්තම් බබාට ඉක්මනින් රෑෂස් එන්න පුළුවන්. සහ ඔයා ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් නම් සමහර වෙලාවට මොකද ලොකු අවබෝධයක් නැහැනේ. මොකද ක්ලෝත් ඩයිපර් එක අපි හදිසියේ වැඩි වෙලාවක් අඳලා තිබ්බොත් ඒක ඒ පැය ගානේදි ගැලෙුවේ නැති වුණොත් විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. සහ ඉතින් බබා ගොඩක් චූදානවනේ, මේ පුංචි කාලෙදි ගොඩක් චූදානවා, ගොඩක් අක්ක දානවා. ඉතින් ඒ හින්දා මට පෞද්ගලිකව පහසු වුණා ඩිස්පෝසබල් ඩයිපර්ස් පාවිච්චි කරපු එක. අවංකව මම මේ කියන්නේ, හරිද? ඉතින් සහ මට මූලමය හැකියාව තිබ්බා. ඉතින් මම ඩිස්පෝසබල් ඩයිපර්ස් අරගත්තා. මම ඩිස්පෝසබල් ඩයිපර්ස් තමයි විකටම ඇඳුවේ. නැපීස් අඳන අම්මා කෙනෙක්ට නම් මේක ගොඩක් පහසු වෙයි. මොකද මගේ බබාට මම නැපීස් ඇඳුවේ නැහැ. එයාව ගෙදර අරන් ආපු දවස් ටිකේ සති 3ක් විතර එක දිගටම වැස්ස. අවුවක් නැහැ, අපිට රෙදි වේල ගන්න විදියක් නැතුව හිටියා. ඊට පස්සේ මෙයා ටිකක් ලොකු වුණාට පස්සේ යාට නැපීස් අඳන්න බැහැ, සයිස් එක මදි හින්දා. ඉතින් ওই වගේ ගැටලු දෙකකට මම මූණ දුන්නා. කොහොම හරි, නමුත් මම කියන්නේ නැහැ පුංචි කාලේදී ක්ලෝත් ඩයිපර්ස් පටන් ගන්න බැහැ කියලා. හැබැයි ඉතින් ඔයාට වැඩිපුර ක්ලෝත් ඩයිපර්ස් ටිකක් ස්ටොක් කරගන්න අවශ්‍ය වෙයි. පුංචිම බබෙක්ට ක්ලෝත් ඩයිපර්ස් අඳනවා නම් මොකද වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න එයාලගේ බ්ලඩර් කන්ට්‍රෝල් එක වැඩි වෙනවා. එතකොට චූදාන වාර ගණන, කකි දාන වාර ගණන අඩු වෙනවා. ඉතින් එතකොට ඔයාට ටිකක් පහසුයි. ඊළඟ එක තමයි ඉතින් තව දරුවෝ ඉන්නවා නම් ඔයා තව එක බිස්නස් එකක් කරන අම්මා කෙනෙක් නම්, එක ගෙදර ඉඳන් වැඩ කරන අම්මා කෙනෙක් නම්, වැඩට යන අම්මා කෙනෙක් නම්, ඉතින් ඔය වගේ දේවල් ගොඩක් තියෙනවානේ අපිට කාන්තාවන් විදියට. ඉතින් ඒක ඔයාගේ පහසුව එක බබාගේ පහසුව ආයසත් එක්ක පටන් ගන්න කියන එක තමයි මම ආදරෙන් ඉල්ලන්නේ. ඉතින් මාස 6 වගේන් පස්සේ ඔයාට උඩ හොඳ අවබෝධයක් තියෙනවානේ බබා මෙච්චර මෙහෙම තමයි චූ දාන්නේ, මෙහෙම තමයි කක්ක දාන්නේ, යාගේ ස්කින් එක මේ වගේ, ගොඩක් සෙන්සිටිව්ද, ගොඩක් සෙන්සිටිව් නැද්ද, රෑෂස් එනවද. ඉතින් ඔය වගේ හොඳ අවබෝධයක් ලැබෙනවානේ මාස 6න් පස්සේ අම්මා කෙනෙක්ට. ඉතින් මං හිතන්නේ එහෙම පටන් ගත්තත් ගැටලුවක් නැහැ. ඉතින් පුංචි කාලෙම පටන් ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි, පරිසරයට ගොඩක් හොඳයි. ඉතින් මම එන්කරේජ් කරනවා එහෙම පුළුවන් නම් ඉතින් පටන් අරගන්න. ඊට පස්සේ කොච්චරක් ඩයිපර්ස් ඕන වෙනවද? ඉතින් මේක ගොඩාක් දෙනෙක් අහන දෙයක්. පටන් ගන්න කෙනෙක්ට දැන් පෞද්ගලිකව මටත් හරි උත්තරයක් මේකට හම්බුන්නේ නැහැ. ඉතින් මම්ම මටම ගණන් හදාගත්තා. දැන් සාමාන්‍යයෙන් ඩේ ටයිම් ක්ලෝත් ඩයිපර් එකක් පැය 3ක් බබාට අඳලා තියන්න පුළුවන් කියලා තමයි රෙකමන්ඩ් කරන්නේ. හරිද? දැන් එතකොට පැය 3කට සැරයක් ක්ලෝත් ඩයිපර් එකක් මාරු කරනවා නම් දවසේ දවල් වරුව උදේ ඉඳන් දවල් වෙනකන් හවස් වෙනකන්, මොකද මම රෑට තාම අඳන්නේ ඩිස්පෝසබල් ඩයිපර් එකක්, බබාට එකයි අඳන්නේ. හරිද? එතකොට මම ගණන් හදාගත්තා උදේ 9ට පටන් ගත්තොත් 9 ඉඳන් 11 වෙනකන් එකයි, 11 ඉඳන් 1 වෙනකන් එකයි, 1 ඉඳන් 3 වෙනකන් එකයි, 3 ඉඳන් 5 වෙනකන් එකයි, 5 ඉඳන් 7 වෙනකන් එකයි, 7 ඉඳන් රෑ 9 වෙනකන් එකයි කියලා ඔන්නෝම ගණන් හදාගෙන මම ගණන් හදාගත්තා. මට ක්ලෝත් ඩයිපර්ස් අඩුම තරමේ 6ක් ඕනේ දවසට කියලා. ඕකේ. එතකොට දැන් අද පාවිච්චි කරපු ටික හොදලා හෙට වෙද්දි වේල ගන්න බැරි වුණොත් එතකොට මට තව සෙට් එකක් ඕනේනේ. එතකොට මම ඒක ඩබල් කරා. ඒ කියන්නේ එතකොට 6 ඒවා දෙකක් කියන්නේ 12ක්. එතකොට ඔයා දවස් දෙකකට හැමදාම එවෙල හොදලා වේල ගන්න පුළුවන්කම තියනවා නම් 12ක් අඩුම තරමේ ඕනේ. හරිද? ඊට පස්සේ අපි හදිසි ආරිතමුකෝ අඳපු ගමන් කක්ක දැම්ම කියලා. එතකොට තව එකක් ගලවන්න එපයිනේ. ඔන්න එතකොට තව එක්ස්ට්‍රා ඕනේ හින්දා මම ඒකට තව කීපයක් එකතු කරගත්තොත් අඩුමතරමේ 15ක් ලෝ ඩයිපර්ස් 15ක්වත් අවශ්‍යයි. හරිද? හැබැයි දැන් ඔය කොච්චර ගණන් හැදුවත් මට මූලමය හැකියාව තිබ්බේ ක්ලෝත් ඩයිපර්ස් 5ක් අරගත්තේ. මේ 5 මං එකපාර ගත්තේ නැහැ. බොරු කියන්න ඕනේ නැහනේ, එකපාර ගත්තේ නැහැ. මම මුලින්ම දෙකක් අරගත්තා. නෑ, මම මුලින්ම එකක් අරගත්තා. එකක් අරගෙන බැලුවා මේක මටීරියල් එක කොහොමද, හොඳද, ස්නැප්ස් කොහොමද, බබාට සයිස් එක හරිද, ඔය වගේ දේවල් බැලුවා. ඒ බලලා ඊට පස්සේ මම දෙකක් ඕඩර් කරා. ඔන්න දැන් මං ගාව 3ක් තියෙනවා. ඊට පස්සේ තව සති දෙකකට විතර පස්සේ ආයෙ දෙකක් ඕඩර් කරලා මට තිබ්බේ මුලින්ම ක්ලෝත් ඩයිපර්ස් 5යි. හැබැයි මම ඉන්සර්ට්ස්, මයික්‍රෝෆයිබර් ඉන්සර්ට්ස් මම ජෝඩු දෙකක්, ඒ කියන්නේ 4ක් පීසස් 4ක් මම වැඩිපුර ඕඩර් කරගත්තා.
මොකද Velona clothing එකේ cloth diaper එක ඉක්මනට වේලෙනවා. ඒක අතේ සේදුවත් අතේ සෝදලා අවුව දාලා වේලුවත් ඉක්මනින් වේලෙනවා. Washing machine දාලා dryer එකට දාලා හරි එක්කෝ washing machine එකේ නිකන් spin වෙන්න දාලා එළියේ යා dry කරත් ඉක්මනින් වේලෙනවා මේ cloth diaper එක. හැබැයි insert එක microfiber insert එක වේලෙන්න අඩුම තරමේ දවස් දෙකක්වත් ඕනේ. හොඳ අවුවක් තිබ්බත් දවස් දෙකක්වත් යනවා. ඉතින් මේ නිසා මම microfiber inserts වලින් වැඩිපුර ජෝඩු දෙකක් order කරලා තියාගත්තා. එතකොට මම මේ cloth diapers පහ කොහොම හරි roll කරගත්තා. අද මේ දැන් ගලවපු එකේ වෙලෙම පුළුවන් ඉක්මනට හොදනවා. වේලෙන්න දානවා. ඔහොම කර කර හිටියා. ඊට පස්සේ එකපාරට වැස්ස පටන් ගත්තානේ. ඔන්න එතකොට තමයි ගැටලු වුණේ. දැන් වේල ගන්න විදියක් නැහැ. වේලෙන්න වෙලා යනවා. අවුවක් නැහැ. ඊට පස්සේ දැන් මට එතකොට දැන් cloth diapers පහයි තියෙන්නේ. මට දැන් cloth diapers අරගන්න විදියකුත් නැහැ. මුලින්ම Velona එකේ තිබ්බේ prices 900ට තිබ්බ plain color එක. ඊට පස්සේ 1200ට තිබ්බ print එක තියෙන එක. දැන් prices වැඩි 1650යි 1850යි වගේ දැන් ගාන වැඩි වෙලා කොහොම හරි දැන් මට අවශ්‍ය විදියට අඩුම තරමේ තව පහක්වත් ඕනේනේ ඔය කියන විදියට ඔය පහ අරගන්න මට අවංකවම මූල්‍යමය හැකියාව තිබ්බේ නැහැ. එතකොට මම කරපු දෙයක් තමයි උදව් ඉල්ලපු එක. ඉතින් මම දැනගෙන හිටියා ගොඩක් අම්මලා ගාව PreLoved cloth diapers තියෙනවා කියලා. ඉතින් මම Shaperera යා women's global facebook group එකේ admin ඉන්නේ. මම ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා ෂේව. ඉතින් ෂේගෙන් ඇහුවා මට පොඩි උදව්වක් ගන්න පුළුවන්ද කියලා cloth diapers ටිකක් හොයා ගන්න. අනේ ඉතින් මට උදව් ඉල්ලපු සැනින් හම්බුණා. post එක දාපු ගමම තුන්දෙනෙක් මට දෙනෙක් ඉදිරිපත් වුණා මට උදව් කරන්න. ඉතින් මම දන්නේ නැහැ මගේ videos ඔයගොල්ලෝ බලනවාද කියලා. මදුරංගී, කේසි සහ රුවනි පෙරේරා මේ තුන්දෙනා මට cloth diapers එව්වා. Thank you so much. මන් දන්නේ ඔයගොල්ලෝ මගේ videos බලනවාද කියලා. මේක anonymously කරේ. කවුරුත් දන්නේ නැහැ මම කවුද කියලා සහ ෂේ Facebook එකේ post එක දැම්මෙත් මගේ නම ගම මුකුත් සඳහන් කරන්නේ නැතුව. අරමුදරම මම කවුද කියලාවත් දන්නේ නැතුව තමයි කට්ටිය ඉදිරිපත් උනේ මට උදව් කරන්න. එකක් මම මෙහෙම උදව් ඉල්ලලා නැහැ. මොකද මං ඒ platform එකේ මං අනිත් අයට උදව් කරන කෙනෙක්. හරිද? ගොඩක් දේවල් යවනවා බබාලා හම්බ වෙන්න ඉන්න අයට, අම්මලාට, විවිධ කාන්තාවන්ට එහෙම මම උදව් කරනවා ඒ platform එක ඇතුලේ. මම ඒ platform එකෙන් මට පෞද්ගලිකව උදව්වක් ඉල්ලගෙන නැහැ මීට කලින්. ඉතින් මට දැන් හිතට ටිකක් හරි අමුතුයි මේ මිල්ලුවට කමක් නැද්ද කියලා. නමුත් ඉතින් long story short උදව් ඉල්ලුවා, උදව් හම්බුණා. Thank you so much. මට cloth diapers ගොඩාක් හම්බුණා. කේසි මට එවලා තිබ්බ cloth diapers හතරක් inserts වැඩිපුර inserts එක. එයා මම හිතන්නේ bamboo charcoal inserts මට එවලා තිබ්බා. මට ඇඳුම් වගේ කුත් එවලා තිබ්බ බබාලා දෙන්නට මම අඳන්න පුළුවන් විදියට. ඊට පස්සේ රුවනි මට cloth diapers 10ක් එවලා තිබ්බා. ඊට අමතරව මදුරංගිත් මට cloth diapers 10ක්ද 15ක් දෙවුවා. කොහොමද මට දැන් cloth diapers ගොඩාක් තියෙනවා. ඉතින් දැන් මට කිසි කරදරයක් නැහැ. වේල ගන්න ඕන තරම් වෙලාව තියෙනවා. මට තව lot එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් එහෙම අපහසුතාවයක් තියෙනවා නම් Facebook groups ගොඩාක් තියෙනවා. දැන් pre-loved items ගොඩාක් හොඳට පාවිච්චි කරපු දේවල් ඔයාලට හොයා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් pre-loved items ගන්න කෙනෙක්. සහ මම මගේ මම හොඳින් පාවිච්චි කරපු බඩුත් මම ගොඩක් අයට දෙන කෙනෙක්. මම පාවිච්චි කළා අවසන් වුණාට පස්සේ හරි ඒක මට අවශ්‍ය නැහැ කියලා හරි දැනනවනම් මම ඒක දෙන කෙනෙක්. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මම Facebook groups වල මෙතන දාන්නම් ඕගොල්ලන්ට. details දාන්නම් ඕගොල්ලන්ටත් පුළුවන් ඕනනම්. එහෙම ඉතින් උදව්වක් ඉල්ලන එක මං හිතන්නේ වැරදි කියලා. අපි අම්මලා අම්මලා එකිනෙකට උදව් කරගන්න එක තමයි ලෝකේ තියෙන ලස්සනම දේ. එතකොට ඉතින් අපි මේ හැමදේම කරන්නේ අපේ පුංචි පැටවුන් සන්තෝෂයෙන් සහ ආරක්ෂිතව තියන්නනේ. ඉතින් මං හිතන්නේ ඒක හොඳ දෙයක්. කොහොම හරි ඉතින් දැන් අම්මලාගේ උදව් වෙනුත් අනිත් අයගේ උදව් වෙනුත් මට දැන් ඇති දැනන cloth diapers තියෙනවා. මට බය වෙන්න දෙයක් නැහැ. මට සල්ලි වියදම් වුණේ මං ඉනිෂියලි ගත්ත cloth diapers පහට විතරයි. මම බොහෝ දුරට අර කිව්වා වගේ නයිට් ටයිම් එකට අන්දන cloth diaper එක මම mom's love එකෙන්
ඉස්සරහට ඕඩර් කරලා අරගනි එකක් හෝ දෙකක් ඒ ගැනත් මම ඔයගලන්ට ඉදිරිය අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් කියන්න. ඉතින් එතනදි තියෙන හොඳ දේ තමයි Cloth Diapers කියන දේවල් අපි පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ තව කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒවා ඇත්තටම හොඳින් ඒවා ගොඩාක් කල් හොඳින් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. අඩු අවුරුදු දෙක තුන වගේ කිසිම ගැටලුවක් නැතුව හොඳින් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඉතින් ඔයා පරිස්සමට පාවිච්චි කරොත් ඔයා පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ ඔයාගේ ඊළඟ බබාට පාවිච්චි කරන්න හරි පුළුවන්. එක්කෝ වෙන කාට හරි පාවිච්චි කරන අම්ම කෙනෙක්ට දෙන්නත් පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ටිකක් දිග වෙලා තියෙනවා දැන් විනාඩි 30ක් විතර පැනලා. ඉතින් ඒ හින්දා අපි මේ කොටස මෙතනින් නතර කරලා ඊළඟට Cloth Diapering වල ලීක්ස් වෙනවද මේ ලීක්ස් අලක්ව ගන්න මොනවද කරන්න ඕනේ සෝදාන්නේ කොහමද වේලගන්නේ කොහමද මොනවද පාවිච්චි කරන්න ඕන ඩිටර්ජන්ට් ඔය හැම දෙයක් ගැනම අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඔයගලන්ට තව කාරණා Cloth Diapers ගැන දැනගන්න තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී ඒ ප්‍රශ්න ටිකක් කවර් කරලා ඔයගලන්ට කතා කරන්නම්. ඉතින් මම හිතනවා ඔගොල්ලෝ හැමෝම ඉල්ලපු විදියට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා වැදගත්ම මාතෘකාවල් ටික මේ වීඩියෝ එක ඇතුලේ කවර් කරා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහිල්ලා එනවා ඔගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ මතක ඇතුලේ subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න කියලා ඉල්ලනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු ගිහිල්ලා එනවා.